ගෝටා ගෝ හෝම් කියලා අපි පහුගේ 20 අප්‍රේල් 21 වෙනිදා ආරම්භ කරපු අඛණ්ඩ විරෝධතාවයට අද දවස් 25ක් වෙනවා. අද වශයෙන් අපි මීගමුව කේන්ද්‍ර කරගෙන මෙවැනි අඛණ්ඩ විරෝධතාවයක් පටන් ගන්න මූලික හේතුව උනේ අපි දැක්කා ලංකා ඉතිහාසයේ ඉතාමත්ම ජව සම්පන්න ආකාරයෙන් තරුණයෝ පෙරට ඇවිල්ලා අරුත් අලගල සම්ප්‍රදායන් නිර්මාණය කරමින් ඒ අය ගෝල් ෆේස් පිටිය කේන්ද්‍ර කරගෙන දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරා. මේ විරෝධතාවයේ ආස්වාජනකභාවයෙන් නිසා මේ විරෝධතාවයේ තිබිච්ච ජව සම්පන්නභාවය නිසා රට පුරා ජනතාව ඒ තරුණයන්ට සහාය දක්වමින් ඒ අරගලයට සක්‍රියව මැදිහත් වුණා. සමහර කයි අහනවා දැන් අපි මේව ගලවනවද කියලා. නෑ අපිට පැහැදිලිව කියන්න ඕනේ ගෝටා ගෝ හෝම් කියන සටන් පාඩේ තාමත් වලංගුයි. මේ කොල්ලන්ව වෙඩි තියලා බිම වට්ටලා මරලා දාලා තියෙනකොට ඒ ගැන පරීක්ෂා බවත් නැතුව පරීක්ෂණ කරනවා කවුද ගිනි තිබ්බේ කවුද අලු කෙරුවේ කියන එක. අන්න එහෙම ටොපි දීලා සීනි බෝල දීලා මිනිසුන්ව රවට්ටන්න හදන යුගයක නෙමෙයි ඉන්නේ කියන එක මේ පත්ජග්‍රාමාත්‍යතුමාටත් මේ ගෝටා ගෝ කියලා හැමදාම එලවන්න හදන රටේ ජනාධිපතිවරයලත් කියනවා උඹලා උඹ විශේෂයෙන් යන්න ඕන. ගෝටා බය විශේෂයෙන් යන්න ඕන. මොකද වැඩක් නැහැ. මේ දවස් ටිකේ ජාතිවාදී අවසන්නට මේ රාජ්‍ය විසින් ගෙන යනා වූ යම් කිසි වැඩපිළිවෙලක් අපි විවෘත කරන්නට එය නවත්තන්නට කටයුතු කිරීම සම්බන්ධව ස්තුති කිරීම සහ එයට සිදු වුණා වලාභයන් ඒ කියන්නේ දරුව දෙදෙනෙක් අද මරණයටපත් වෙලා තියෙනවා දෙදෙනෙක් මරණයටපත් වෙලා තියෙනවා ආදිනල්තුමානන් ඒ වෙලාවේ පැමිණිලා පෙරදිමෙන්ම ඒ පියතුමල්ලාව දැනුවත් කරලා මේ ව්‍යසනය නැවැත්තුවා කටුව පිටියේ පියතුමා පැමිණිලා එතුමා බොහොම නිර්භීතව ඒ වගේම සිස්මාන් මේ කලාපී අධ්‍යක්ෂ පියතුමා මේ මුස්ලිම් වරුන් ආරක්ෂා කරන්නට මෙවරත් ඉදිරිපත් වුණයි කියලා වෙරලා අපි කියන්නට ඕන දෙවියන්ගේ ආශිර්වාදය අපිට ලැබෙනවා මන්ද කිව්වත් හරි දේ කරන්නට ප්‍රේමය මෛත්‍රිය කරුණාව පෙරදරි කරගෙන මේ ගෙන යන්නා වූ මේ මෙ සටන ඉදිරියට ගෙන යාමට අපට ශක්තිය ධෛර්යය ලබා දෙන බවට අපිට අපි විශ්වාස කරනවා පහුගිය දින දරු ප්‍රසූතියට පැමිණුණු මුස්ලිම් කාන්තාවක් එතුමියව බස්සලා එතුමියගේ දරුවාගේ තිබිච්ච සියලු ඩොකියුමන්ට් ඒ ලියකියවිලි ඒ ඇඳුම් පැළඳුම් ඒ කොට්ට මෙට්ට සියලු දේ ඒ ත්‍රිවිල් එක ඇතුළේ තියෙද්දි මේ අරගලයෙන් පසු පැමිණි මැරයන් විසින් ගිනි තබා ගිනිපත් කරලා තිබුණා එම කාන්තාව දරුවා ප්‍රසූත කරලා දිනවා අපි සිංහල ජනතාවට මුස්ලිම් සමාජයෙන් සමායිලනවා ඒ වැරදි සම්බන්ධ මේ සිස්ටම් එක නෙමෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒකම මොකද දැන් මේ සිද්ධ වුනේ මේ ජනතාව ජනතාවගේ තියෙන පීඩණය තමයි මේ ඇත්තටම මේ මර්ධනය කරන්න හදලා ඇත්ත වශයෙන්ම ජනතාව ඇවිල්ලා මේ නීතිය අතට අරන් ඉස්සරහට ගියා ඒක පාලනය කරගන්න බැරුව ගියේ ජනතාවට තිබුණ පීඩනෙත් එක්ක ගෑස් නෑ පිටි නෑ තෙල් නෑ එදිනෙදා තම තමන්ගේ රාජකාරීතික කරගන්න විදියක් නැහැ දරුවන්ට අධ්‍යාපනය නැහැ ඒවා එක තමයි මේ සියලු දෙනා පාරට ආවේ හැබැයි විසඳුමු දුන්නේ මොකද්ද අරක්කු බෝතලෙන් 5000න් මර්ධනය කරන්න අන්තිමට මොකද උනේ මේ රටම ගිනි ගත්තා දැන් ගිනි අරගෙන දැන් ආපහු සිස්ටම් එක වෙනස් කරනවා කියලා ආයේ ඒ සිස්ටම් එකටම යනවා මේක මෙතනින් ඉවර වෙන්නේ අරගලේ මේ අරගලේ මේ ජනතාව දැවෙන ප්‍රශ්න වලට උත්තර ලැබෙනතුරු ඉදිරියට යනවා